සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉදිරි ණයගැවීමට ප්‍රමාණවත් සංචිත තිබෙනවා. මහබැංකුව අවධාරණය කරයි. රාජ්‍ය සේවයට කිසිදු ගැටලුවක් නැහැ. මේ නීතිය නොදැන මට පුදුමයි, නීතිඥවරයෙක් කැට්ට හිටපු කෙනෙක් මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන ව්‍යවස්ථාව පරීක්ෂණය නොකර. තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතින්ගේ නම් කථානායකවරයාට. විපක්ෂයේ ගෙන යන අසත්‍ය ප්‍රචාර. පාර්ලිමේන්තුව තිබුණත් නැතත් ආණ්ඩුවට ණය ගෙවන්න පුළුවන් කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. සිකුරාදාත් පාර්ලිමේන්තු මහජන ගැලරිය තහනම්. කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලින් 55 දෙනෙකු ජීවිතක්ෂයට. තුන්වන ටෙස්ට් තරගයට චන්දිමාල් වෙනුවට ධනුෂ්ක. රජයේ ණයගැවීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බව අමාත්‍ය උදයගම්මන්පිල මහතා පවසනවා. කැබිනට් රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. මංගල සමරවීර ඇමතුමා ආර්ථිකයේ කඩාවැතී ඇති බවටත් ණයගැවීමේ නොහැකිතාවයක් තියෙන බවටත් කරන ප්‍රචාර බොරුව කියන එක ඇමති මණ්ඩලයේ රැස්වීම අවසානයේදී මහබැංකු අධිපතිතුමා, මහභාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු ආපු නිලධාරී පිරිසේ සංඛ්‍යාලේඛන සහිතව පෙන්වලා දුන්නා. මේ පාර්ලිමේන්තුවේ ණය ගෙවා ගැනීමට බැරි ප්‍රශ්නයක් හිටිනවායි, ලබන අවුරුද්දේ ණය ගෙවා ගන්න බැරි වෙනකොට පාර්ලිමේන්තුව තිබුණත් නැතත් ආණ්ඩුවට ණය ගෙවන්න පුළුවන් කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. ලබාගත් ණය ආපසු ගෙවන්න පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා, නැති ආර්ථික අර්බුදයක් මවපාමින් මේ රට අඳුරෙන් අඳුරට ඇදගෙන යන්න එපා කියලා අපේ මංගල සමරවීර ඇමතුමාට දැනුම් දෙනවා. රවි මංගල යුගල මේ රට ඇදලා දාපු ආර්ථික ප්‍රපාතයෙන් අපි ගොඩගනිමින් සිටිද්දී ඒකට අකුල් හෙලීමට තරම් මෞබිමට වෛර කරන්න එපා කියලා අපි එතුමන්ලගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පරාජයට පත්වෙච්ච විරුද්ධ පක්ෂ කල්ලි කණ්ඩායම උත්සාහ කරනවා මේ රටේ ආර්ථිකය දුර්වල කිරීම සඳහා, ඔවුන් විසින් වටන ලද ආර්ථිකය තවදුරටත් ව්‍යවුල් සහගත තත්වයකට පත් කිරීම සඳහා බොළඳ උත්සාහයක නිරත වෙනවා. ඒ උත්සාහය සාර්ථකව පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. දැන් අද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මොනවාගේ ස්ථාවරයකද ඉන්නේ මේ ආණ්ඩුව, ඔබතුමාගේ ආණ්ඩුව ගැන? අපි බහුතරයක් නැති ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීති අනුව ක්‍රියා කරන්න කියලා කතානායකතුමා. ඒ නීති අනුව ක්‍රියා කළ කතානායකබ්‍රයා කොයි හරි වෙලාවක වෙන්නනවා නම් අපිට බහුතරේ නැහැ කියලා ඒක අපි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආගමැති කරා 54 දෙනෙකුත් එක්ක. නුත් ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලේ නැහැ කියලා අපි කවුරුවක් කෑ ගහන්න ගියේ නැහැ. ස්ටෑන්ඩින් කොමිටි පත් කරනකොට සමාජික ගැන අපි තර්ක කරන්න ගියේ නැහැ. සභා නායක පත් කරනකොට සංවිධායක පත් කරනකොට අපි කතා කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒව අමතක වෙලා නැහැ. ඊට පස්සේ අගමැතිතුමා තාම අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් කොහොමද දැන් ඔබතුමාලා පියවර ගන්නෙ? නෑ, ඉතින් ඔය ආසාව යනකම් ඔහේ ඉන්න දෙනවා. ඔය හිටපු කවදාද එපා වෙලා යයිනේ. ඔව්, අපිට ප්‍රශ්නයක් නෑ. ඔබතුමාලා නීති විරෝධීව කැබිනට් ටුවර් ඇස් දෙනවා කියලා මංගල ඇවතුවා කියලා. ඒක හරියට හොරෙක් නඩුකාරයා නීති විරෝධී කියනවා වගේ. රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන්නන්ට එරෙහිව ක්‍රියා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ කරුණු හෙළි කළා. අද කැබිනට් මණ්ඩලයේ විසිරු හරලා තියෙන්නේ අගමැතිවරයෙක් නෑ. ඉතින් අමාත්‍යංශ ලේකම්වරුන්ට අද වැඩ කිරීමේ අයිතියක් නෑ. මෙවැනි නීති විරෝධී අණ ඇමතිවරු දීලා ලේකම්වරු සහ උසස් රජයේ නිලධාරීවරු එව්වා පිළිපැද්දොත් ලේකම්වරුන්ට රජයේ නිලධාරීවරුන්ට පුද්ගලිකව අලාභ ගෙවන්න සිද්ධ වෙන බව ශේෂාධිකරණ නඩු තීන්දුවල පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් මේ නීතිය නොදැන මට පුදුමයි, නීතිඥවරයෙක් කැට්ට හිටපු කෙනෙක් මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන ව්‍යවස්ථාව පරීක්ෂණය නොකර. පහුගිය සෙනසුරාදා අතිකරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා රාජ්‍ය සේවාව අඛණ්ඩව ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි කියලා. දැන් ඒ සිළු නිලධාරීන් ඒ අනුව කටයුතු කරගෙන යනවා. විධායක ජනාධිපතිගේ බලයට මේ සිළු දෙය යටයි කියන එක එතුමාලා විසින්ම නිර්මාණය කළා. එතුමාලා විසින්ම කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක කරපු ව්‍යවස්ථාව දෙස හොඳට පරිශීලනය කරන්නයි කියලා කරන ඉල්ලීම පමණයි මට කියන්න තියෙන්නේ. රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන් යම් බලපෑමක් කරනවා නම් ඒ සඳහා තීනෝ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න.
ලබන හත්වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කල්තියාම අනාවැකි පළ කරන්නේ කුමන පදනමකින්දැයි නීතිඥවරුන් ප්‍රශ්න කරනවා. ඊයේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවති සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්යි ඔවුන් මේ බව කියා සිටියේ. අගවිනිසුරුතුමා බොහොම පැහැදිලිව එතුමාගේ පත්විමත් එක්ක ප්‍රකාශයක් කළා. අධිකරණ තීන්දුවක් ගැන සාධාරණ විවේචනය කරන්න බදුගෙවන පුරවැසියන්ට අයිතියක් තියෙනවා කියලා. ඒ ත්‍රී බෙන්ච් මේ අධිකරණයෙන් අවාරණ නියෝගයක් දාලා තියෙනවා. දැන් ආරංචියක් තියෙනවා මේ ඒක පහට යනවා. පහට ගියත් තුනක් මෙහෙට දෙකක් එහෙට හින්දා තීන්දුවේ වෙනසක් නොවේවි යයි කියා මේක ඉතාමත්ම නිර්ලජ්ජ ප්‍රකාශයක්. කොහොමද මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් අපිට කියලා කියන්නේ? මේ විදිහට විනිශ්චයකාරවරුන්ට පෞද්ගලිකව බලපෑම් කරලා තමුන්ට වාසි වෙන විදිහට තීන්දු තීරණ ගන්න බලාපොරොත්තුෙන් කරන වැඩපිළිවෙළක්ද කියන්න මන් දන්නේ. මේ වගේ බොළඳ ප්‍රකාශ කිරීම නිසා රටේ මිනිසුන්ගේ විශ්වාසය අධිකරණය කෙරෙහි නැති වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිතුමාගේ ගැසට් පත්‍රයට අදාළව නඩුවක් යනවා. ඒ නඩුවේ අපිත් මැදිහත් පාර්ශ්වකාරෝ. මේවා ගැන අපි ශ්‍රේෂ්ඨාධිකරණේ කතා කළ යුතු දේවල්. හැබැයි රංජන් රාමනායක මහත්තයා අර පාර්ලිමේන්තු කියලා හිතාගෙන රූපවාහිනී සංවාද වලට ඇවිල්ලා පංචපුද්ගල විනිශ්චයකාර මණ්ඩලය බෙදෙන්නේ කොහොමද කියලාත් ඔහු කියනවා. 3-2යි. මේ ඉතාම රටට වැදගත් ඉතාමත් වැදගත් නඩුවක් සම්බන්ධයෙන් ඊයේත් කියනවා අවිනිශ්චකාරරු 3 දෙනෙක් එක්සත් ජාතික පක්ෂේ අනිත් දෙන්න අනිත් පැත්තට කියලා තීන්දුවක් දෙනවා කියලා කියනවා. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් සොයලා බලන්න. මම ඉල්ලා සිටිනවා මේ ශේෂාධිකරණ මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන්න කියලා. මොකද ඊයේ රූපවාහිනී නාලිකාවට ඇවිල්ලා කියනවා ශේෂාධිකරණේ තීන්දුව දෙන්නේ 3-2 කියලා. එයාට එහෙම කියන අයිතියක් දැනුවත්කමක් කොහෙද තියෙන්නේ? හරි භයානක තත්ත්වයක්. ඇත්තටම මේ වගේ ප්ලෑන් එකක් තියෙනවද දැන්නේ නැත්තම් ප්‍රසිද්ධ ජනමාධ්‍යකින් කොහොමද කියන්නේ 3-2 කියලා? තමන්ට කැමති පාලකීන් තෝරහපත් කර ගැනීමට ඉඩ ලබා දෙන්නේ ජනතාව ඉල්ලා සිටින බව මහජන නියෝජිතයින් පෙන්වා දෙනවා. ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක්. ආගමික නායකයෝ ඉල්ලන්නේ මැතිවරණයක්. ඒ නිසා දැන් මහ මැතිවරණයකට යන්න අපිට ඕන විදියට පිච් එක හැදෙන කන්ද අපිට ඕන විදියට ඒ කාලගුණයේ තියෙන කන්ද කීකී බලන් ඉන්න බෑ. අපි අභියෝග කරන බහුතරය පෙන්වන්න කියලා. අපි 122 කණ්ඩායමේකට ඉන්නවා. අදේට තව එකක් දෙකක් වැඩි වෙයි. කතානායකතුමාගේ තීන්දුව තමයි අවසන් තීන්දුව. ඒක කාටවත් ප්‍රශ්න කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණේ උනත් බෑ. ජනාධිපතිතුමාටවත් බෑ. මේ අතුරු නියෝගය ලැබුණාම පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන ආපු කතානායකතුමාගේ ආකල්ප වෙනස් වුණා. ඒ කාගේ බලපෑමද කියන්න අපි දන්නේ නැහැ. එතෙක් හොඳට හිටියයි තාවකාලික තීන්දුව දුන්නාම. එතෙන්දී අදහස් කරන්නේ නැහැ පැවති තත්ත්වය ආපස්සට ගෙනියන්න ඕන කියලා. දැන් ආණ්ඩුවක් තියෙනවනේ. ඒ ආණ්ඩුව අස්සල තව ආණ්ඩුවකට ඉද දෙන්න ඕන කියන එක නෙවෙයි අදහස් කරන්නේ. නමුත් මේ අය අදහස් කරන්නේ මේ තාවකාලික තීන්දුව මුවාවෙන් අර ජනාධිපතිතුමා තමුන්ගේ ව්‍යවස්ථාවෙන් දීලා තියෙන බලතලනුව පත් කරපු අගමැතිවරයා ඉවත් කරලා ඇමතිවරු ඉවත් කරලා එතෙන්ට ඇවිල්ලා වාඩුවේ. මේ බහුතරයක් නොමැති වීම නිසාම ඡන්දයකට යන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතා කනගාටුයි මේ ආණ්ඩුවක් කියලා හදාගන්න අය එක යෝජනාවක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ජනතාව ඉස්සරහට යන්න ඇත්තටම එක්සත් ජාතික පක්ෂය බයයි. ජනතා විමුක්ති පෙරමුණ බයයි. මේ දෙගොල්ලන්ව මැතිවරණයකට ගෙනියනාට වැඩිය පිස්සු බල්ලන්ව නාවල් එක්කන ගිහක බොහොම කැමැත්තෙන්. ඒ නිසා තමයි මේ නඩුව දාලා අද මේ මුළු රටම බලාගෙන ඉන්නේ. දෙසැම්බර් මාසේ 7 වෙනිදා අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන නඩු තීන්දුව මොකක්ද? ඒ තීන්දුව හරහා මේ රටේ හෙට දවසේ මොකද තීරණය වෙන්නේ කියලා. කල්ලියකගේ උමනා විපාකම් ඉෂ්ට කරන ව්‍යවස්ථාවක් තමයි ගේන්න පළවෙනි අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළත උත්සාහය දා. මහජනතාව පදිංචි පාරම්පරික ගම් ඇවිල්ලා මැනගෙන ගිහිල්ලා විදේශිකයන් සතු කරන්න. කිසිම පැහැදිලිතාවයක් නැහැ, විනිවිද භාවයක් නැහැ. ටෙන්ඩර් මගින් විදේශිකයන් සතු කරන්න. විදේශීය හම්බුතුන්ට ගැළපෙන ආකාරයේ නීතිමාලාවක් හදන්න. අද කියනවනම් රට අරාජිකයි කියලා, මීට වැඩිය 100,000 ගුණයකින් රට අරාජික වෙන තත්ත්වයට එනවා ඒක. මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔඩොක්කු කුක්ෙක් කරේ නැහැ. ජයපේ දැන් කරන්නේ ජනවාරි 8 වෙනිදා ගේම් එක බැරි වුණා. දැන් ඔහුගේ 26 වෙනිදා ගේම් එක අල්ලගත්තා. ඉතින් විශ්වාසභංගයක් ගෙනල්ලා දැන් ඉන්න අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉවත් කරන්න දැන් ඔවුන් එකගයි. අලුත් අගමැතිවරයෙක් පත් කරන වැඩේට එකඟ නැහැ. අගමැතිවරයෙක් නැති රාජ්‍යයක් බවට පත් කරන්න මේක අකර්මණ්‍ය කරන්න විකෘති කරන්න ඔවුන් මග බලාගෙන හිටපු අවස්ථාවක් දැන් යොදා ගත්තා වගේ සිදු වෙලා තියෙනවා. වික්‍රමසිංහ මුදලාලි කියන කෙනෙක්ගේ සීනි කරන්න ගොටු ගහන කොළුගැටයාගේ තත්ත්වයට ජවිපි නායකත්වයේ පත් වෙලා තියෙනවා. මේ රට මේ ගමන් කරමින් ඉන්න යුද්ධයේ තිබුණු ආර්ථික රටාවටත් වඩා මහා නරක තැනකට. අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව සක්‍රියයි. මාජනතාව වෙනුවෙන් කළ හැකි සියලු දේ මම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. රට ස්ථාවර කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා.
ඒ සඳහා ඉදිරියේදී පැහැදිලි ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ජනතාවට බදු ගහපු බදුබර කරේ තියපු ණය බර කරේ තියපු රටේ මහජන දේපල කොල්ලකාපු බලවේග තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා අපි හිතන්නේ. මේ රට ස්ථාවර කරන එක අපේ ප්‍රධාන වගකීම. ඒ සඳහා අපි අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් ඉදිරියේදී පැහැදිලි ක්‍රියාමාර්ග වලට එනවා මේ සියල්ල ආපස්සට හරවන මහා මැතිවරණයකට අපි සමාජය ගෙන යමු. මහා මැතිවරණයකදී අපිට පුළුවන් මේකට මුහුණ දෙන්න. මේ විදේශීය විශේෂම බටහිර බලධාරීන් බලාගෙන ඉන්නේ අපේ රට ඇතුලේ අපි අතරින් යම් ප්‍රචණ්ඩ ක්‍රියාවක ආරම්භයක් ඇති වේද කියන කාරණේ. අපි මේවට මුහුණ දෙන්න ලෑස්ති. රජයේ සේවකයින්ට වැටුප් ලබා දීම වළක්වාලමින් එක්සත් ජාතික පක්ෂය සතුටු වීමට උත්සාහ දරන බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මංගල සමරවීර හිටපු මුදල් ඇමතිතුමා හරි උජාරුවෙන් නොකිය කියන අපිට හරි සතුටුයි. පඩි ගෙවන්න සල්ලි නැහැ. දෙසැම්බර් 30න් පස්සේ බජට් එකට වෙන් කරපු මුදල් ඉවරයි. පඩි ගෙවන්න විදිහක් නැහැ. අපි දෙන්නේ නැහැ සම්මත කරන්න. නිකන් චන්ටි ටෝක්. මේ රට අස්ථාවර කරේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයයි අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණයි සුමන්දිරන් ලගේ TNA එක. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ලබන මාස 5වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නාලකද සිල්වා මහතා සමග ඉන්දිය ජාතික මර්සිලි තෝමස්සන් අය ලබන පසුනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. හිරෝයින් ජාවරම්කරුවෙකු සමග ත්‍රස්ත විමර්ශනංශයේ නිලධාරියෙකු සම්බන්ධතා පවත්ව ඇති බවත් එම් පුද්ගලයා මේ වන විට වැලිකර බන්ධනාගාරයේ සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඔවු ළඟ තිබී ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ නිලධාරියෙකුගේ ඡායාරූප දෙකක් හමු වී තිබෙනවා. ඔවුන් දීර්ඝ කාලයක් සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ශනවලින් තහවුරු වූ බවයි රහස් පොලිසිය දැනුම් දුන්නේ. එම සැකකරු බන්ධනාගාරයේ සිටින මදුෂ් නැමැත්තා සමගද සම්බන්ධතා පවත්වා ඇති අතර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බව රහස් පොලිසිය කියා සිටියා. ඒ සඳහා අධිකරණයේ අවසර ලබා දුන්නා. මෙම සිද්ධියට අදාළ ලිඛිත දේශන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළා. ඉන්දිය ජාතික සැකකරු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂන් සභාවෙන් ලබාගත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මාබැංකු බැඳුම්කර සිදිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අර්ජුන් ඇලෝෂිය සහ කසුන් පලිසින ලබන 29වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගම තෙරෙහිව පවරා ඇති නඩුව පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරියේ නොකැඳවෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නීතිපතිවරයාට දෙනුම් දුන්නා. ඒ සම්බන්ධ නියෝගය ලැබීමට නියමිත බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ. මේ අතර බැඳුම්කර ගණදෙනු විමර්ශනය සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසමට විකෘති කළ CD-පට ලබා දුන් සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. උතුරු හා මන්නාරම්බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී විමසිලිමත් වන ලෙස කලකන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පැවතීම හේතුවෙන් සුළං හා තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අඩු පීඩන කලාපය දැන් දිවයිනට උතුරු දිශාවෙන් තියෙන්නේ, හැබැයි ගොඩක් ඈතින් තියෙන්නේ. මෙහි බලපෑම දැනට තියෙන්නේ දිවයිනේ උතුරු ප්‍රදේශයට අයිති මුහුදු සීමාවල තිරිකුණාමලයේ ඉඳන් කංකසන්තුරේ හරහා පුත්තරම දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන යඹුරු මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යනවා. ඒක නිසා අපි ධීවර ජනතාව හා නාවික ප්‍රජාවට ඉල්ලා සිටිනවා මෙම ප්‍රදේශවල ධීවර කටයුතු වල එදෙනකොට මේ අවධානම තියෙන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. ප්‍රධාන වශයෙන් දිවයිනේ අනෙකුත් පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තැනින් තැන ඇති වෙන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විදේශ ව්‍යවහාර මුදල් නිකුතුව සහ ජ්‍යෙෂ්ඨ සුරකම් නලත් ශ්‍රේණිගත කිරීම්හි B1 සිට B2 දක්වා අඩු කිරීමට මූඩි ආයෝජකයන්ගේ සේවාව ඊයේගෙන ඇති තීරණය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම නිසි ලෙස පිළිඹු කිරීමක් නොවන හේයින් එය සාධාරණ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.
රටේ දේශපාලන ක්ෂේත්‍රයේ නොබෝතා යම් යම් වර්ධනයන් ඇති වුවත් මෙවසරේ ජුනි මාසයේදී මෝඩි ශ්‍රේණිගත කිරීමේ තීරණය ගත් දින සිට ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයේ පිරිහීමක් හෝ කිසියම් ප්‍රතිපත්ති අගේ පහත වැටීමක් සිදු වී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව යලි ප්‍රකාශ කරයි. සතුරුදායක වැඩසටහන් කාර්යසාධන පදනම් කරගෙන ශ්‍රී ලංකා බලධාරීන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පස්වෙනි විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන් සමාලෝචනයෙන් පසු පසුගිය ඔක්තෝබර් මස 26 වනදා නිලධාරී මට්ටමේ ගිවිසුමකට එළඹ සිටියා. එම එකඟත්වය ඔක්තෝබර් 29 වෙනි දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා. දේශපාලන තත්ත්වයේ පැහැදිලිතාවක් ඇතිවන තෙක් වැඩසටහන් සාකච්ඡා දැනට නවතා තිබෙන බවද මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දල නිල සංචිත ප්‍රමාණය වන ඇමරිකා ඩොලර් කෝටි 720ක ප්‍රමාණය ඉදිරියේ ඇති විදේශ ණය ගෙවීම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් වෙයි. මීට අමතරව පූර්වාරක්ෂක පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් මාරු පහසුකම් ලබා ගැනීම සඳහා මිත්‍ර රටවල මහ බැංකුව සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමකින් රටේ විදේශ සංචිත අවශ්‍යතා තවදුරටත් ශක්තිමත් වෙනවා. විදේශ විනිමය අනුපාත අක්‍රමවත් ලෙස ගැලපීම වැළැක්වීම මෙන්ම විදේශ ණය ගෙවීම කලට වේලාවට සිදු කිරීමට මෙමගින් හැකිවනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමෙන්ම ප්‍රඥා ගෝචර අන්දමින් ගනු ලබන මූල්‍ය සහ සාර්වාර්ථික ක්‍රියාමාර්ග නිසා විදේශ වෙළඳ ශේෂයේද වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා. එමකින් විදේශ සංචිතවල විනිමය අනුපාතයට සිදුවන පීඩනය අඩුවනවා. කලට වේලාවට ණය ගෙවීම ඉටු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාව එලෙසම පවත්වාගෙන යාම සඳහා දැනටමත් විධිවිධාන යොදා ඇතැයිද මහ බැංකුව පවසනවා. ලබන වසරේ ජනවාරි මාසයේදී ඇමරිකා ඩොලර් කෝටි 100ක අන්තර්ජාතික ස්වෛරී බැඳුම් කර කල්පිරීමේ වත්කම් සම්බන්ධයෙන් රජයේ වගකීම් ඉටු කිරීම පිණිස හම්බන්තොට වරාය ආයෝජනයෙන් ලැබුණු මුදල් සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය යොදා ආරක්ෂිත අරමුදලක් දැනටමත් පිහිටුවා තිබෙනවා. එමෙන්ම සක්‍රීය වත්කම් කළමනාකරණ වැඩසටහන මගින් සපයා ඇති අවකාශය මගින් රුපියල් කෝටි 31,000ක් නොඉක්මවන සීමාව මගින් අනාගත ණය සේවා ගෙවීම් සපුරාලීමට අවශ්‍ය මුදල් රැස්කර ගැනීමට සහ අවකාශ සැලසීමක් සිදුවන බව මහ බැංකුව පෙන්වා දෙනවා. මේ වසරේ ඉතිරි කාලය තුල සහ ලබන වසරේ මුල් භාගයේදී ඇමරිකා ඩොලර් කෝටි 75 සිට කෝටි 100 දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර නිකුත් කිරීම දැන් ඉදිරියට ගෙන ආ අධීරක පවතින බවද මහ බැංකුව පවසනවා. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා දේශපාලන පක්ෂවල විශේෂ අවධානය යොමුව තිබෙනවා. මෙම කාරක සභාවේ වැඩි සමාජිකයින් පිරිසක් ආණ්ඩු පක්ෂයට හිමිවිය යුතු බවයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මෙතෙක් පැවතියේද ඒ ආකාරයටයි. මේ අතර මීළඟ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අනිද්දා දිනේ මහජන ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර ඇති බවද පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරනවා. හවස් වෙනකොට කථානායකවරයාට අපේ යෝජනා අපි බාර දුන්නා. ඒ ගමන් අපි ලිපියකුත් බාර දුන්නා. අපි එතුමාට පෙන්වා දුන්නා චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කරලා ආණ්ඩුව හැදුවට පස්සේ පළවෙනි දවසේ පාර්ලිමේන්තුවේ කථානායක තෝරන්න ගියාම ආණ්ඩුව පරදිනවා. හැබැයි ඊජමු ලොකු බණ්ඩාර මැතිතුමා කවදාවත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිව්වේ නැහැ බහුතරය පෙන්නන්න කියලා. ඒ වගේම එතුමා තේරින් කමිටුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙත් බහුතරය රජයට දුන්නා. ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනවාරි 8 වෙනිදා ජනාධිපති වුණාට පස්සේ එතුමා 151ක් විතර හිටපු ආණ්ඩුව සහ අගමැතිවරයා ඉවත් කරලා ඒ වෙනකොට 50ක ආසන්නෙ හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම දීලා ආණ්ඩුවක් හැදුවා. ඒ වෙලාවේ අපි කවුරුවත් අහන්න ගියේ නැහැ රනිල්ගෙන් බහුතරය පෙන්නන්න කියලා. ඒ වගේම කථානායක පත් කරන්න කළු ජයසූරියගේ නම යෝජනා කරපුවම අපි තරඟයට ගියෙත් නැහැ. ඒ 50ක් තියාගෙන අගමැති හැටියට පාර්ලිමේන්තුවට ගිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට චමල් රාජපක්ෂ කථානායකතුමා කිසි කතාවක් නැතුව ආණ්ඩුවට බහුතරය කියලා තේරින් කපිතුව හැදුවා. ඒ නිසා අපි වත්මන් කථානායක කරු ජයසූරිය මැතිතුමාට කියලා තියෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒක විවස්ථානුකූලයි, ඒක නීත්‍යානුකූලයි. ඒ ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා කියලා කිව්වට ඒ හැන්සාඩ් එකෙත් විශ්වාස භංග යෝජනාවක් දිනවුවයි කියන කාරණේ නෑ. එනිසා අපි එතුමාට කියලා තියෙනවා කරුණා කරලා මේ තේරි කරවට අපිට බහුතරය දෙන්න කියලා. අපි නම් යවලා තියෙනවා, අපි විශ්වාස කරනවා කථානායකතුමා අපිට බහුතරය කියලා තේරින් කාරක සභාව ඊට පස්සේ පාර්ලිමේන්තු කටයුතු කරන කාරක සභාව පිහිටුවයි කියලා. සිවිල් සංවිධාන එකමුතුව සංවිධාන කළ සත්‍යග්‍රහයක් විහාර මහදේවී උද්‍යානයේදී පැවැත්වුණා.
එය මාධ්‍ය ආවරණය සඳහා පැමිණි දෙමළ රූපවාහිනී නාලිකාවක නියෝජිතයන්ට එහි සිටි පිරිසක් පහර දීමට උත්සාහ දරා තිබෙනවා. සිවිල් සංවිධාන එකමුතුවේ සත්‍යග්‍රහය ආරම්භ කෙරුණේ අද පස්වරුවේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද සත්‍යග්‍රහයට සහාය දීමට පැමිණ සිටියා. එය ආවරණය කිරීමට පැමිණි දෙමළ රූපවාහිනී නාලිකාවක නියෝජිත පිරිසකට එම ස්ථානීය සිටි පිරිස බාධා එල්ල කළා. එම මාධ්‍යවේදීන්ට පහර දීමට ඔවුන් උත්සාහ දරුවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන සිරිසර පිවිසුම ව්‍යාපෘතියේ බොහෝ වැඩ මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා. 2017 වසරේ ආරම්භ වී 2021 වසරේ මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන් වීමට නියමිතයි. එල්ලංගා පද්ධතියට අයත් වැව් ග්‍රාමීය මාර්ග පද්ධතිය අලිවෙට සැකසීම මෙන්ම දුෂ්කර පාසල්වල නව ගුරු නිවාස 100ක් ඉදිකිරීමද ඊට අයත්. සිරිසර පිවිසුම ව්‍යාපෘති යටතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වැය කිරීමට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5000ක්. ඒ අනුව මේ වන විටත් ග්‍රාමීය මාර්ග රැසක් අලුත් වැඩියා කර ජනතා අයිතියට පත් කර තිබෙනවා. මෙහි ශ්‍රමදායකත්වය දරන්නේ යුද හමුදාවේ ඉංජිනේරු බලකායයි. වසර ගණනාවක් පුරා ප්‍රතිසංස්කරණයට ලක්න වූ කන්තලේ රජ ඇල මාර්ගය කිලෝමීටර 8ක දුරක් ප්‍රතිසංස්කරණය කරන ආකාරය එහි ගිය අපට දැකගත හැකි වුණා. චූලාපේ හිමි මාවත සහ රජ ඇල මාර්ගය ලෙස කොටස් දෙකකින් සමන්විතයි. කියන්නේ කන්තලේ ආර්ථිකය හසුරවන ප්‍රධාන පාර. ඒවට මේ තාක්කල් මේක සැබෑ නඩත්තුවක් සිද්ධ වුණේම නැහැ. අද මේ යුදහම්දාමින් මේ කරන සේවය බොහොම ආඩම්බරයි. අවුරුදු 50ක් තිස්සේ මිනිස්සු මේ පාර හදන්න දේශපාලඥයෝට කියලා තිබුණේ උන ප්‍රතිචාරයක් ලැබිලා තිබුණේ. මිනිස්සු එකතුලා උපවාසයක් කරා. ඊට පස්සේ ජනාධිපතිතුමා කන්තලේට ඇවිල්ලා හිටියා. එයාට ගිහිල්ලා කට්ටිය එකතුලා මේ ගැන කිව්වට පස්සේ තමයි මෙහෙම ප්‍රතිපාදන දුන්නේ. අද වැවුටුක හැදෙනවා, පාරවල් මම්මාමත් කාපට්ටෙනවා, අපේ කුඩා දරුවාගේ අනාගතයේ ගොඩනගන තියෙන ඉස්කෝලේ හැදෙනවා, පෙරපාසල් ගොඩනගෙනවා. මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය මේ සිරිසර පිවිසුම ව්‍යාප්තියට යොමු කර ඉතා දැවන්ත මුදල් ප්‍රමාණයක් මේ නැගෙනහිර පළාතේ බිඳිලා විනාශ වෙලා ගිය ජන ජීවිතය, සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ගේ ජාතික සමගිය මේ ජන ජීවිත ගොඩනැගීමට මේ කරානා මහා සත්කාරයට අපිට මිලක් නිම කරන්න බෑ. සාලියපුර ගංතලාව මාර්ගයේ ඇතුළු මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කර තිබෙනවා. 20 හන්දිය වන් එල අයිලඩි මාර්ගයේ කිලෝමීටර 15ක දුරක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලින් 90%ක් මෙවැනි විටත් අවසන්ව තිබෙනවා. මීට පෙර මෙම මාර්ගය අබලන්ව තිබීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වුණා. කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වයට අයත් වන් එල කින්යා පාලම වැඩ නිමවා අවසන් කර ඇති අයුරීමේ. දැන් මේ පාර හැදුනට පස්සේ අපිට පැබාගිරත් අඩු වෙලාවත් වෙති කන්තලේ ඉඳලා මෙතෙන් එන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් එක මුළු රටටම සම්බන්ධ වෙන්න කිසිම ප්‍රශ්න නැතුව ඒ සම්බන්ධය අපිට හැදිලා තියෙනවා. ඒකෙන් අපේ තියෙන ව්‍යාපාර කටයුතු, කෘෂිකාර්මික කටයුතු ඒ සියල්ල තිබුණට වඩා විශාල වශයෙන් දියුණුවකටපත් වෙනවා. දැන් මේ පාලම හදවෙ කරත්තයක් වක් ගන්න බැරුව තිබුණේ මෙතන. හැබැයි අපිට ලොකු මේ ගමට ලොකු සේවයක් වුණා. හැබැයි මේ සේවයෙන්ටත් අපි ජනාධිපතිතුමා හොඳ ගොයියෙක්ගේ පුතෙක්. හැබැයි ඒ කන්ද මේ ගොයිතැනටත් වැව් හදනවා, පාරවල් හදනවා. හැබැයි මේ රජ කෙනෙක් වගේ තමයි මේ ජනාධිපතිතුමා අද අපට වටින්නේ. ගෝමරන් කඩවල ප්‍රදේශයේ නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ කිලෝමීටර 30කින් යුත් අලිවැට මෙවැනි විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා කොන්ක්‍රීට් කණු යොදා ගැනීම තුළින් පරිසර හානිය අවම කිරීමත් ලී කණු සඳහා වැයවන විශාල පිරිවැය අඩු කර ගැනීමටත් මෙමකින් හැකිවෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ සිරිසර ව්‍යාපෘති යටතේ මෙම අලිවැට තමයි පළවෙනි වතාවට යුද හමුදාව වෙත ඉදිකරනු ලැබුවේ. මෙම ප්‍රදේශයේ තවත් අලිවැටවල් 8ක් ඉදිකිරීමට යුද හමුදාව විසින් ඉදිරියේදී කටයුතු සැලසුම් කරලා තියෙනවා. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත සහ ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදය සංවිධාන කළ කිතු අභිමාන සාහිත්‍ය සම්මාන 2018 ලේඛක සහ ජනසන්නිවේදන සම්මාන උළෙල මරදාන ශාන්ත ජෝසප් ශ්‍රෝණාගාරයේදී පැවැත්වුණා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. වසර 153ක ඉතිහාසයක් සහිත ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත මෙවන් සම්මාන උළෙලක් පැවැත්වූයේ ප්‍රථම වතාවටයි. විවිධ කිතුණු ග්‍රන්ථ සඳහා ලේඛක ලේඛිකාවන් 30 දෙනෙකු ඇගීමට ලක් කෙරුණා. ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සම්මාන පිරිනැමුණේ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ට, ගරු මොල්ලිගොඩ මෝසස් පෙරේරා පියතුමන්ට, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී පුෂ්පා රොවෙල් මහත්මියට සහ
කාටුන් ශිල්පී කැමිලස් පෙරේරා මහතාටයි. ස්වාධීන රූපවාහිනී සේවයේ අජිත් ජයවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද මෙහිදී ඇගීමට ලක් වුණා. දැන් කෙටි විරාමයක්. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන හා අවසාන් ටෙස්ට් ක්‍රිකට් තරගයේද ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍යනායක දිනේෂ් චන්දිමාල්ට අහිමි වී තිබෙනවා. ඒ වෙනුවට කණ්ඩායමට එක් වෙත්තේ ධනුෂ්ක ගුණතිලකයි. අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ අනිද්දා කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ කිරීමට නියමිතයි. තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක් වුණා. මේ හේතුවෙන් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමි වුණා. එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සුරංග ලක්මාල්. පසුගියදා පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණයේ අසමත් වීම හේතුවෙන් චන්දිමාල්ට තුන්වන තරගයේද අහිමි වෙනවා. මේ අතර කණ්ඩායම් දෙකම විශේෂ පුහුණු සැසියකට කොළඹ SSC ක්‍රීඩා පිටියේදී අද එක් වුණා. මේ සමගින් අයිටින් රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රියේ 9:30ට. www.itnnews.lk